ඔබ දන්නවා මේක පටන් ගත්තේ පහුගිය 7 වෙනිදා ඉතාමත්ම ඒ කියන්නේ බලාපොරොත්තු රහිත විදියට ප්‍රහාරයක් එල්ලවීම මගින් හමාස් සංවිධානයෙන් තමයි මේ ගැටුම පටන් ගන්නෙ දැන් අද වන විට මේ ගැටුම පදනම් කරගෙන සමස්ත ලෝකයේම ජනමතය බෙදී තිබෙන ආකාරයක් අපිට පේනවා විශේෂයෙන්ම අපිට පේනවා බටහිර මාධ්‍යයන් විසින් ඉතාමත්ම නිර්ර්ථක උත්සාහයක් ගනිමින් ඉන්නවා මේ හමාස් සංවිධානය කියන්නේ මේ 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 ම්ලේච්ඡ සංවිධානයක් මේ දරුවෝ මරනවා කාන්තාවෝ මරනවා එතකොට සිවිල් වැසියෝ මෙහෙම හිරබාරයට අරගෙන තිනවා මේ ආදි වශයෙන් වන කරුණු ඉදිරිපත් කරමින් මිනිසුන්ගේ ඇස්වලට කඳුළු ගන්නට CNN ආයතනය එතකොට BBC ආයතනය වැනි ආයතන ක්‍රියා කරමින් ඉන්න බව පේනවා අත් වශයෙන්ම අපි මේව දැක්කහම මොකද්ද කිනා වෙනවද අඬන්නද කියලා පැහැදිලි තේරෙන්නේ නැහැ අපිට දැන් අවුරුදු 50ක් 60ක් 70ක් 30ක් 60 70ක් 30ක් පලස්තීන ජාතිකයෝ අඬ අඬ ඉන්නේ පලස්තීන ජාතිකයෝගේ දරුවෝ මරනවා මේ හැමදාම පලස්තීන ජාතිකයන්ගේ පලස්තීන කාන්තාවන් දවස ගානේ මරනවා පලස්තීනයේ භූමිය දවස ගානේ ඊශ්‍රායලයේ අල්ල ගන්නවා අද පලස්තීනය කියලා තිබිච්ච ප්‍රදේශේ අද තියෙන ඊශ්‍රායල් ආණ්ඩුවක් විතරයි කො පලස්තීනය පලස්තීනයේ පලස්තීන ජාතිකයෝ අඩු තරමින් ලක්ෂ 50ක් 60ක් ඒ රටේ නෑ ජීවත් වෙන්නේ නෑ වෙනත් රටවල් වල ඉන්නේ ඇයි ඔවුන්ගේ භූමිය අහිමි කරලා දවස ගානේ ඊශ්‍රායලය විසින් පලස්තීන භූමි ඈඳා ගනිමින් ඉන්නවා තමන්ගේ රටට එදා ඊශ්‍රායලයේ ඇති කරද්දි ඊනියා බලවත්තු ලෝකයේ ඒගොල්ලෝ කිව්වා මේ ඊශ්‍රායල් ආණ්ඩුව තියෙන ඊශ්‍රායල් රාජ්‍ය තියෙන පලස්තීන රාජ්‍යයක් තියෙන්නට ඕන හැබැයි මොකද වුනේ අවසානයේ පලස්තීන රාජ්‍යයයි කියලා තිබිච්ච ඉඩ ප්‍රමාණය භූමියත් ඊශ්‍රායලයේ විසින් අල්ලා ගත්ත නැත්නම් අල්ලා ගනිමින් ඉන්නව අද දවසෙත් ඔවුන් කරන්නේ ඒක ඉතින් එතකොට මේ මූලික ප්‍රශ්නය ඒ කියන්නේ කෝ ඉෂු එක මූලික ප්‍රශ්නය පලස්තීනයට රාජ්‍යය අහිමි කිරීම අපේ මේ ජීවත්වන මේ අපේ යුගයේ මේ ලෝකයේ තියෙන මහා අසාධාරණයේ ඒක පලස්තීනුවන්ට තමන්ගේ රාජ්‍ය අහිමි කිරීම ඉතින් එතකොට මේ රාජ්‍ය අහිමි කරලා ඊශ්‍රායලය වගේ බලවත් රාජ්‍යයක් හදලා ඒකට ලෝකයේ ඉන්න මහා අධිරාජ්‍යවාදී බලවතුන් සියලු දෙනා ඒ කඳවුරේ පැත්තේ හිට ගත්තාම අර වගේ අහිංසක බලෙන් අඩු එහෙම සංවිධාන ක්‍රියා කළ යුත්තේ කොහොමද ඒ අය අසම මිතික අසම්ප්‍රදායික අරගල වලට නොගිහින් ඉඳීවිද එහෙම වෙයිද ඉතින් ඒකයි මේකේ තියෙන தত্ত্বය මිත්‍රවරුනි පලස්තීනය සම්බන්ධ ඉතා පැහැදිලි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කරපු පැහැදිලි විසඳුම් තියෙනවා 1967 යුද්ධෙදී අල්ලගත්තු අරාබි භූමි වලින් ඊශ්‍රායලය ඉවත් වෙන්නට ඕනේ කියන එක එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් සම්මත කරපු ඒක අද ජාත්‍යන්තර නීතිය ඒ නීතිය දවස ගානේ කඩ කරමින් ඉන්නේ ඊශ්‍රායලය ඉතින් ඒක තමයි තත්වය ඒ විතරක් නෙමෙයි තියෙන පලස්තීන රාජ්‍යය පිළිබඳ පැහැදිලි යෝජනාවක් තියෙනවා ඒක තමයි නැගෙනහිර ජෙරුසලම අගනුවර කරගත් ස්වාධීන පලස්තීන රාජ්‍යයක් බිහි කළ යුතුයි කියන සහ රටින් පළවා හරිනු ලැබ එහෙම නැත්නම් රටින් ගොස් සිටින පලස්තීන සරණාගතයින්ට නැවත තමන්ගේ වාසභූමි වලට එන්නට ඉඩ දිය යුතුයි කියන මේ පිළිබඳ පැහැදිලි යෝජනා තියෙනවා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් සම්මත කරපු අන්න ඒ නිසා අන්න ඒ පදනමින් මේ ප්‍රශ්නය විසඳන තාක්කල් මෙවැනි ගැටුම් නවත්ත ගන්නට බැරි වේවි ඒ නිසා අපි කියනවා මේ වහාම අත් වශයෙන්ම නිර්ර්ථක මේ යුද්ධය නතර විය යුතුයි නිර්ර්ථක මේ යුද්ධය නතර විය යුතුයි හැබැයි අපි මේ පලස්තීන ප්‍රශ්නයේ එක් කෝ ඉෂු එක මූලික ප්‍රශ්නයට විසඳුම් ලබා දිය යුතුයි ඒ විසඳුම වෙනුවෙන් උත්තර ලංකා සභාවගත අපි පෙනී සිටින බව ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා